එදිනදා ජීවිතය අපිට අහන්න සිද්ධ වෙන සමහර සිදුවීම් වලට හදවත පිච්චලා යන තරම් දුක හිතෙනවා. දවසක් වෙන්චින් කියන වයස අවුරුදු 7ක් පමණ වූ කුඩා පිරිමි ළමයෙක් ට්‍රොලියකෝ තල්ලු කරගෙන තනියම රෝහලට ඇවිත් තිබුණා. මේ තරම් පුංචි ළමෙක් ට්‍රොලියක දාගෙන මේ රෝහලට අරන් ඇවිත් ඉන්න ලෙඩා කවුද කියලා රෝහලේ කාටවත්ම හිතා ගන්න බැරි වුණා. ට්‍රොලියේ හිටියේ තවත් වයස අවුරුදු 11ක් පමණ වූ ගෑනු ළමයෙක්. ට්‍රොලිය නිදාගෙන හිටපු ගෑනු ළමයා හයියෙන්ම හඬමින් සිටි අතර ඇයිව රෝහල තුලට ගෙන ළමුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම කරන්න පටන් ගත්තා. එතකොට තමයි දැනගන්න ලැබුණ දෙයින් රෝහලේ හිටපු හැමෝගෙම ඇස්වලට කඳුළු පිරුණේ. වෙන්ජින් කියන මේ පුංචි පිරිමි ළමයා ට්‍රොලිය දාගෙන ආපු ලෙඩා වෙන කවුරුවත් නෙමෙයි, ඔහුගේම අක්කා. වෙන්ජින් තමන්ගේ අක්කා වන වෙන්හුයි සමග සෙල්ලම් කරමින් සිටියදී හදිසියෙම ඇඳෙන් බිමට වැඩි ඇගේ හිස බිම වැදී තිබෙනවා. මේ අනතුරත් සමග හිස තුවාල වූ වෙන්හුයි නොනවත්වාම වෙවුලන්න පටන් ගත්තා. ඉතින් තමන්ගේ අක්කා දුක් විඳිනවා බලන් ඉන්න බැරි වුණ වෙන්ජින් ඉතා අපහසුවෙන් යුතුව තමන්ගේ අක්කව රෝහලට අරන් ඇවිත් තියෙනවා. කනගාටුවට කරුණ නම් ළමුන් දෙදෙනාගේ මව නිවසින් පිටව ගොස් ඇති අතර දකුණු චීනයේ රැකියාවක නිරත වන පියා වසර ගණනාවකින්ම නිවසට පැමිණ තිබුණේ නැහැ. පුංචි දරුව දෙන ඥාති පවුලක් සමග දැනට දිවි ගෙව්වත් ඔවුන් ගැන බලා කියා ගන්නට සිදුව තිබෙන්නේ ඔවුන්ටමයි. වරක් ට්‍රොලිය නිදාගෙන හඬමින් ඉන්න තම සහෝදරිය වෙත නැඹුරු වුණ පුංචි වෙන්ජින් ඇයව සිපගැනමින් මෙහෙම කිව්වා. අම්මයි තාත්තයි අපි ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ වුණාට මං ඔයාව බලා ගන්නම්. ඔයා ඉක්මනට සනීප වෙයි. ඔයා ශක්තිමත්ව හිටියොත් මං ඔයාට පැණිරස කෑම අරන් දෙනවා. මෙය මුළු රෝහලම හඬවන්නට තරම් සමත් වුණ ඉතාම සංවේදී මොහොතක් බවට පත් වුණා. ඉතින් මල්ලිගේ හයියට අක්කත් අක්කගේ හයියට මල්ලිත් හැම මොහොතකම ඉන්න මේ සහෝදර දෙපළ පුංචි දෙයටත් මරාගන්න හදන සහෝදරයන්ට ඇත්තරම ලොකු ආදර්ශයක්. ඒ වගේම මේ අක්කගේ වීරියා වගේම ආරක්ෂකයා වෙන්නෙත් මල්ලිම පමණයි.